लाफ सुपर और दुबारे सीन किलो එකක් සහ සුදු සහල් කිලෝ එකක් නොමිලේ නම් කළ වෙළඳ නාම 4ක් සමග රුපියල් 3000ට වඩා වැඩි බිල්පත් සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මිරිහාන පැංගිරිවත්ත පාරේ පෞද්ගලික නිවස අසන්නේ පෙරදා රාත්‍රියේ පැවති විරෝධතාව අතරවාරයේ දේපළ රැසකට හානි වූ අතර පුද්ගලයන් රැසකට දතුවාල සිදු වුණා. කලහකාරී වාතාවරණයේ අතරතුර පුද්ගලයෙකුම ස්ථානයේ නැවතා තිබූ යුද හමුදා බස් රථයකට ගිනි තැබූ අතර එය නිවාද වීමට උත්සාහ කර උද්ඝෝෂකයෙකුට ගිනි තැබූ පුද්ගලයන් පහර දෙන ආකාරය අප කැමරාවේ මෙලෙස සටහන්ව තිබුණා. කෙසේවෙතත් එලෙස ගිනි තැබීමට සම්බන්ධ වූ පුද්ගලයන් මෙතෙක් අත්අඩංගුවට ගෙන නැහැ. සිද්ධියේ අතරවාරයේ කාන්තාවක් ඇතුළු පුද්ගලයන් 53 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙනුණා. අත්අඩංගුවටගත් පුද්ගලයන් වෙනුවෙන් ජනාධිපති නීතිඥයින් ඇතුළු නීතිඥයින් විශාල පිරිසක් පෙනී සිටීම විශේෂත්වයක්. අත්අඩංගුවටගත් සිත්කරුවන් 21 දෙනෙකු ඊයේ ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණයේ හමුවට ඉදිරිපත් කෙරුණා. අධිකරණය තුළ නඩුව විභාගයට ගන්න අවස්ථාවේ මහ ජනතාව සහ තවත් නීතිඥයින් පිරිසක් අධිකරණයේ ඉදිරිපිට මාර්ගයේ ඉටිපන්දම් දල්වමින් නිහඬ විරෝධතාවයක නිරත වුණේ මෙලෙසින්. සැකකරුවන් අතරින් 15 දෙනෙකු අපමත මුදා හැරීමට නියෝග කළ අධිකරණය 6 දෙනෙකු ලබන 4 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළා. ඒ ඔවුන් හඳුනා ගැනීමේ පෙරටුවකට ඉදිරිපත් කිරීමට නියමිත බැවින් සියලුම විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මහත්වරු තර්ක කළේ බී වාර්තාවේ අඩංගු වෙන්නේ නැහැ. මේ එක සැකකරුවන් කරපු වරද මොකද්ද? ඕන් කරපු ඕන්ට එරෙහිව තියෙන සාක්ෂි මොනවද කියලා සාක්ෂි සම්පින්ඩනයක් නැහැ. ඒ නිසා ඒ ජනාධිපති නීතිඥ මහත්වරු තර්ක කරේ මේ සැකකරුවන් සිදු කළයි කියන වරද බල් හෝ ඊට අදාළ සාක්ෂි නැති නිසා මේ සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරගත කිරීම වැරදියි කියලා ගරු මහේස්ත්‍රාත්තුමා ඒ කාරණේ තර්කයේ පිළිඅරන් ඒක සුවිශේෂ කරුණක් සලකලා මේ අද අධිකරණයේ ඉදිරිපත් කළ සැකකරුවන්ට ගරු මහේස්ත්‍රාත්තුමා විසින් අප නියම කරනු ලැබුවා. විශේෂයෙන්ම අද නීතිඥ ප්‍රජාවත් 500ක් පමණ සියලුම දෙනා එකතු වෙලා මම හිතන්නේ මේ සැලකිරීම කරේ නීතිය ආධිපත්‍ය සුරකිරීමේ ආරක්ෂා කිරීමේ අරමුණින්. මේ අතර විරෝධතාව අතරතුර පොලිස් පහර කෑමකට ලක්ව තුවාල ලබා පොලිස් අත්අඩංගු යටතේ කළුවවල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි අද දෙරණ ප්‍රාදේශීය මාධ්‍යවේදී සුමේද සංජීව ගාලගියට ඊයේ රාත්‍රියේ පොලිස් අප ලබා දුන්නා.